දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපේ රටේ වැඩිම පිරිසක් එක්ව සමරන උත්සවය තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද. අපේ රටේ ජන කොට්ටාස දෙකක් ඒකාත්මික වන අපූරු සංස්කෘතික මංගල්‍යයක් සිංහල දෙමළ අලුත් අවුරුද්ද. පරණ අවුරුද්ද මොනතරම් වේදනාත්මක වුණත් අද අලුත් සිතුවිල්ලක් සිත දරන දවසක්. ඒ නිසා එම් ලොබෙල්ගේ හරි අපූරු වදනකින් අලුත් අවුරුද්ද ආරම්භ කරමු. ශ්‍රේෂ්ඨ මිනිසකු තැනෙන්නේ බුද්ධියත් හදවතත් එකසේ බලවත් වූ විටයි. ශ්‍රේෂ්ඨ මිනිසකු තැනෙන්නේ බුද්ධියත් හදවතත් එකසේ බලවත් වූ විටයි. ඔව් අද අපට අවශ්‍ය වන්නේ බුද්ධියත් හදවතත් බලවත් පුරවැසියන් පිරිසකුයි. එසේම මහත්මා ගාන්ධී කිව් සමාජ ක්‍රමයත් මේ මොහොතේ මතක් කරගත යුතුමයි. දසතින් හමන සුළංවලට ඇතුළු වීමට ඔබේ වාකවුළු විවෘත කර තබන්න. එහෙත් ඒ සුළඟට ගසාගෙන යන්නේ නැති තරමට ඔබේ පාදම ශක්තිමත් කරගන්න කියලා නේද? ඒකත් මතක තියාගෙන අද ටෙලිවැකිය ආරම්භ කරමු. අද ලියන්නේ 256 වැනි ටෙලිවැකිය. අද වන විට අපේ රට ඇතුළට අපේ ජීවිත ඇතුළට හතර අතින්ම හුලං හමන්ට පටන් අරන්. එහෙත් අපේ පාදම ශක්තිමත්ද කියන ප්‍රශ්නේ පැන නගිනවා නේද? ජපානයට පුළුවන් වුණා නම් සිංගප්පූරුවට පුළුවන් වුණා නම් ඇයි අපට බැරි කියන ප්‍රශ්නය අහන්නම වෙනවා අද වගේ දවසක. ජපානයේ අපට වඩා දහසක් විනාශයන්ට ගොදුරු වූ සහ ගොදුරු විය හැකි රටක්. ඔව් සිංගප්පූරුවේ භූමි ප්‍රමාණය අපේ මුළු කොළඹම තරම් පොඩි රටක්. නමුත් ලෝක සිතීමේ අද බලගතු රාජ්‍යයක්. අපි බලමු ජපානයේ නැගිට්ටේ කොහොමද කියලා. ඇයි අපට බැරි කියලා. ඊට පෙර මීට වසර 150කට විතර ඈත පැරණි ජපන් කියමනක් අධ්‍යයනය කරන්නටම අවශ්‍යයි. නූගතෙකු සිටින එක පවුලක් හෝ නූගත් පවුලක් සිටින ගමක් හෝ නොතිබිය යුතුයි. නූගතෙකු සිටින එක පවුලක් හෝ නූගත් පවුලක් සිටින එක ගමක් හෝ නොතිබිය යුතුයි. මෙහෙම කිව්වේ කවුද? වසර 150කට විතර පෙර ජපන් විද්වතෙකු වූ කිඩෝ තකයෝෂි. ඔහුගේ මේ කියමන මත සිට තමයි අද ඇති ඔය දියුණු ජපන් සමාජයේ විග්‍රහ කරන්නට ලේසි. ජපානය දෙවන ලෝක යුද්ධයෙන් මහ පොළොවටම සමතලා වුණු රටක්. ස්වභාවික විපත් කුමන මොහොතක සිදුවේවිද කියලා කිසිවෙකුටවත් කියන්න බැරි රටක්. පහුගිය අවුරුදු 10 තුළ විතරක් ජපානයට ප්‍රධාන භූමිකම්පා 28ක් සිදුවෙලා තියෙනවා. ජපානයේ තියෙන ගිනි කඳු වලින් 55ක් තාමත් සක්‍රියයි. ඔව් ඕන වෙලාවක පත්වෙන්න පුළුවන්. පෘථිවියේ සක්‍රිය ගිනි කඳු වලින් 10%ක්ම තියෙන ජපානයේ ඇතුලේ. එසේම ලෝකේ වැඩිම වයස්ගත, ඒ කියන්නේ වයෝවෘද්ධ ජනගහනය ඉන්නේ ජපානයේ. මේසා විශාල ස්වභාවික අවදානමකුත් ඇති රටක්, යුද්ධයකින් විනාශ වූ රටක්, ලෝකයේ බලවත්ම ආර්ථිකයක් ඇති රටක් බවට පත් උනේ කොහොමද? නිකම්ම නිකන් ජපන හපන කියලා කතාව විතරක් කියලා වැඩක් නැහැ. ජපන හපන තමයි. ජපන හපන වුණේ කොහොමද? ඔව් ජපන හපන වුණේ ජපන් ජාතිකින්ම සතු වැදගත් පුරුදු 10ක් නිසයි. ආන් ඒ පුරුදු 10 අද අපි මතක් කරගමු. විශේෂයෙන් ජපන් ජාතිකින් තම ඉතිහාසයට ගරු කරනවා. හැබැයි ඒ වුණාට වංශයේ කබල්ගාමින් නම් ඉන්නේ නැහැ. හොඳේ ජපන් ජනයා අනාගතයේ වෙනුවෙන් සම්ප්‍රදාය රැකගෙන නූතන ලෝකයට ගැලපෙන්න වැඩ කරනවා. හොඳේ අංක එක තමයි පිළිවෙල. ජපන් ජාතිකින් හරි පිළිවෙලයි. පෝලිමක වුණත් එකිනෙකා පසුපස යනවා. පෝලිම් පනින්නේ නැහැ. වෙලාවට වැඩ කරනවා. කෝච්චිය වෙලාවට එනවා. පොරොන්දු වෙලාවට මුණගැහෙනවා. ඒ තමයි ජපන් ජාතිකින්ගේ ජීවිතයේ එක වැදගත් පිළිවෙලක්. හොඳේ දෙවනි එක. වගකීමක් දුන්නොත් ඒ වගකීම අකුරටම ඉටු කරනවා. ජපන් ජාතිකින් අකුරටම වැඩ කරනවා. වෙලාවට වැඩ කරනවා වගේම ඔය කෝච්චියක් ස්ටේෂමට එන්න තප්පර 30ක් පමා වුණොත් රියදුරා සියලු දෙනාගෙම සමාව ඉල්ලනවා.
පිරිසිදුකම. ඔබට මතක ඇති අර පාපන්දු ලෝක කුසලානේ අවස්ථාවේ ජපානයේ බෙල්ජියමට පරදිනවා. ජපන් ජාතිකයින් කඳුළු පුරෝගෙන ස්ටේඩියම් එක පිරිසිදු කරනවා. ජපන් ජාතිකයින් පිරිසිදු කිරීම උගන්වන්නේ පාසලේදීමයි. තමන්ගේ වැසිකිළිය පවා පිරිසිදු කරගන්න එක වසරේ පුංචි දරුවත් ඉගෙන ගන්නවා. කලාවට කලාත්මක දේටත් උපරිම සැලකිල්ලක් ඇති රටක්. වැඩ කරන වෙලාවට උපරිමයෙන් වැඩ කරන, විවේක ගන්න වෙලාවට විවේක සුවය උපරිමයෙන් විඳින ජාතියක්. විනය ආචාරශීලී සංගමයෙන් යුත් විනයක් පවත්වගෙන යාම ජපන් සංස්කෘතියේ අනන්‍යතාවයක්. ජපානයේ පුරාම ඇත්තේ තාක්ෂණය. තාක්ෂණයට බය නැති ජාතියක්. ඇත්තටම ජපානය කියන්නේ රොබෝවරුන්ගේ දේශය. අපි තාක්ෂණයට බයයි. අපි අපේ දරුවන්ට තාක්ෂණය දුන්නේ නැහැ නේද? දරුවන්ට තාක්ෂණය දෙන්න ඕනේ. තාක්ෂණයට බය වෙන්න හොඳ නැහැ. ඒ වගේමයි ජපානයේ ජනතාව පරිසරයට ස්වභාව ධර්මයට හරි ආදරෙයි. ලොකු බැඳීමක් තියෙනවා. ජපානයේ තුල ඇත්තේ බොහෝ වෙලාවට ওই නිවාසවල ඇත්තේ හරි පුංචි ඉඩක්. හැබැයි ඇතුළ හරි ලස්සනයි. පුංචි ඉඩමක හරි ලස්සනට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට තමයි ගේ සකස් කරගන්නේ. ජපානයේ තුල තමයි ප්‍රථම වරට ඔය මේ කැට් කැෆේ වැනි සංකල්ප එන්නේ. ඒ කියන්නේ අයාල යන සතුන්. ඔව්, ඒ සතුන් වෙනුවෙන් තමයි ඔය කැට් කැෆේ එක නිර්මාණය වුණේ. ජපානයේ තියෙන්නේ පෝෂ්‍යදායි ආහාර. ජපන් ආහාරය හරි සමබරයි. මොකද රටවටේම මුහුද නිසා මාළු ප්‍රධාන ආහාරයක්. එළවලු බත් මාළු වලට මුල් තැන ලැබෙන රටක්. ජපන් ජනතාව මේ මොහොත විඳිනවා. විඳවන්නේ නෑ. හොඳේ, ඒකට හොඳම උදාහරණය තමයි ඔය සකුරා මල්. සකුරා මල් පිපෙන්නේ හරි පුංචි කාලයකට. නමුත් ජපන් ජනතාව සකුරා මල් බලන්ට යනවා. ඒ පිපෙන පුංචි කාලය තුළ පවා ජපන් ජාතිකයින් ඒ සකුරා මල් විඳින්ට කැමති. විඳවන්ට නෙමෙයි. හොඳේ, අන්තිමටම කියන්න ඇත්තේ ලෝකයේ අපරාධ අඩුම රටක් ලෙසයි ජපානය සලකන්නේ. ලෝක යුද්ධයෙන් මහ පොළවට සමතලා වූ ජපානය දශක දෙකක් තුනක් ඇතුළත ලෝකයේ ලොකුම බලවතෙක් වුණා. ජපානය සුද්දට කාර් විකුණුවට සුද්දගේ සිරිත් විරිත් අමු අමුවෙම බාරගත්ත රටක් නෙවෙයි. තමන්ට අයිති තම සංස්කෘතිය තුළ ලෝකේ ඡය ගන්නට ජපන් ජාතිකයින්ට හැකි වෙලා තියෙන්නේ අලුත් අදහස් වලට. මතක තියාගන්න, අලුත් අදහස් වලට නිරන්තරයෙන්ම ඉඩ ලබා දෙන නිසයි. අද අපට අවශ්‍යව ඇත්තේ අලුත් අදහස්, අලුත් ක්‍රමයක්, අලුත් සංකල්ප. එහෙම නැතුව සදාකාලිකවම ණය මත යැපෙන, ණය සිංගමනේ යන ක්‍රමයක් නොවන බව අද ටෙලිවැකිය අලුත් අවුරුද්දට සුබ සිතුවිල්ලක් ලෙස ඔබට මතක් කරමින් අවසන් කරන්නේ අලුත් සිතුවිලි සහිත අලුත් පාරක ගමන් කරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලයි.